ඔබත් ලද සෙනෙහින් අපගේ YouTube channel එකට පැමිණි ඔබ සාදරයෙන් පිළිගන්නවා. මෙන්න දැන් ලැබෙන තව වතුළු සම්පූර්ණතාවක්. පසුගිය වසරට සාපේක්ෂව මෙරට තුල HIV ආසාදිතයන් වාර්තා වීමේ ප්‍රතිශතය යම් හිල යමක් නිරීක්ෂණය වන බව ශ්‍රී ලංකා ජාතික ලිංගාශ්‍රිත රෝග හා AIDS මර්ධන වැඩසටහන අධ්‍යක්ෂක ප්‍රජාසෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය ජෝනිකි විද්‍යානුපතිරණ මහත්මිය පවසනවා. ලිංගික සක්‍රීය වයසේ පසු අවුරුදු 20-34 වයසේ කාන්තේ පසු වන පිරිස ඊට කුතුරු වීමේ අවධානම ඉහළ කුස ඇති බව ඇය ප්‍රකාශ කළා. කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් විශේෂඥ වෛද්‍ය ජෝනිකි විද්‍යානුපතිරණ මහත්මිය මේ පව සඳහන් කළා. මෙන්න එම පුවත නැවතත් පසුගිය වසරට සාපේක්ෂව මෙරට තුල HIV ආසාදිතයන් වාර්තා වීමේ ප්‍රතිශතය යම් ඉහළ යමක් නිරීක්ෂණය වන බව ශ්‍රී ලංකා ජාතික ලිංගාශ්‍රිත රෝග හා AIDS මර්ධන වැඩසටහන අධ්‍යක්ෂක ප්‍රජාසෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය ජෝනිකි විද්‍යානුපතිරණ මහත්මිය පවසනවා. ලිංගිකව සක්‍රීය වයසේ පසු වන අවුරුදු 20-34 වයසේ කාණ්ඩයේ පසු වන පිරිස ඊට ගොදුරු වීමේ අවධානම ඉහළ කුස ඇති බව ඇය ප්‍රකාශ කළා. කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් විශේෂඥ වෛද්‍ය ජානකී විද්‍යානුපතිරණ මහත්මිය මේ බව සඳහන් කළා. මෙවැනි උණුසුම් පුවත් ලදසින් දැන ගැනීම සඳහා අපගේ YouTube channel subscribe කර bell icon ක්‍රියාත්මක කරන්න.